සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම ආසිරි ප්‍රේමවර්ධන. මම කුෂාණි අත්නායක. ප්‍රථම නවදහනිය ප්‍රවෘත්ති සිරස්තල වෙත. වාද බේද නැතිව රට ගොඩනැගීමට එක්වන්නේයි ජනපතිගෙන් ඇරයුම්. රට ජාතිය බේරා ගන්නා හැටි. අද රටේ දේශපාලනය කියන්නේ රට ජාතිය බේරා ගන්න. මම කියන්නේ රට ජාතිය බේරා ගන්න නම් අධ්‍යාපනය සෞඛ්‍යය තවත් වියදම් කරන්න. ඒකයි අපේ සටන් පාඩම. මත්පැන් විෂ වී මිය ගිය අයගේ ඥාතීන් පොලිස් මූලස්ථානයට. මගේ ඇස් දෙකේ පේන්නේ නැහැ. දවස් 15ක් විතර ඉස්පිතාලේ හිටියා. මම පොලිසියට දවස් දෙකක්ම ගියා. ඒ දෙකේදීම ලිවේ නැහැ. රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් නව බලකායක්. ඇමසන් බේරා ගැනීම සිහිනයක් වන ලකුණු. 20:20 හෙට ඇරඹේ. අපි බලන්න ඕන හෝම් ඇඩ්වාන්ටේජ් එක කියන්නේ පන්දි යවන්නන්ගේ ඇඩ්වාන්ටේජ් එකද එහෙම නැත්නම් පිටිකරුවන්ට ලැබෙන ඇඩ්වාන්ටේජ් එකද කියන එක. ඒ සීළු සැලසුම් එක තමයි අපි හිත තරඟයට අවතීර්ණ වෙන්නේ. මුලින්ම දේශීය පුවත්. නොපුහුණු ශ්‍රමිකයන් වෙනුවට පුහුණු ශ්‍රම බලකායක් ඇති කරමින් ඉදිරි වසර පහේදී මෙරට ආර්ථිකය ශක්තිමත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා ඉදිරිපත් කිරීම හා තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය ඉදිකිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන්. මෙරට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියට එක්වන 20 වන විද්‍යාපීඨයමයයි. තාක්ෂණයේ නූතන ප්‍රවණතා පිළිබඳ මෙරට ගුරුවරුන් දැනුවත් කර ඒ හරහා තාක්ෂණ දැනුමෙන් පිරිපුන් දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා පදනම සැකසීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මගේ පරමාර්ථය අවුරුදු 10ක් තුලදී රටේ නුපුහුණු අය නොතියන්න. මේකේ තව පියවරක් තමයි මං සතියකට ඉස්සෙල්ලා සහභාගී වුණේ ඔරුගොඩවත්තේ ලංකාවේ තියෙන විශාලම කාර්මික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අපි ව්‍යුත්පත්ත කරා. මේ ආයතන දෙක විතරක් නෙමෙයි ඊළඟ අවුරුදු 5ේදී මේවැ ආයතන ගණනාවක් ඇති කරන්නයි බලාපොරොත්තු වෙනවා. මෙතනින් අපි අලුත් ආර්ථිකයක් ඇති කරනවා. ඒ ආර්ථිකය කුමක්ද? නුපුහුණු ශ්‍රමය වෙනුවට පුහුණු වෘත්තීය පුහුණු උපායධාරී තියෙන ශ්‍රම බලකායක් ඇති කරන්න. අපි ඉදිරියට යනවා නම් අපිම ගොඩ එන්න ඕනේ. අපි ගොඩ එනවා නම් අපේ ආර්ථිකය නවීකරණය කරන්න ඕනේ. නවීකරණය කරනවා නම් අලුත් දැනුම වුවමනයි, අලුත් ශිල්ප වුවමනයි. අන්න ඒවා නැතුව අපි ඉදිරියට යන්න බෑ. අපිට ආරම්භ වුණේ විශාල අධ්‍යාපන සෞඛ්‍යයට සමාජාංශය දාලා තියෙනවා අඩිතාලම හදන්න. එහෙනම් ඊළඟ අවුරුදු පහේ කිසිම බයක් නැතුව ආදමත් තියෙන රටක් ඇති කරගන්න අපි පියවර ගමු කියලා මම කියනවා. පසුගිය කාලේ අපේ රජයට පුළුවන් වුණා අධ්‍යාපනයේ විශාල ආයෝජනයක් කරන්න. අපි ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය පටන් ගත්තා. පාසල් දරුවෝ සුරක්ෂා රක්ෂණය යටතේ හැම දරුවෙක්ම රක්ෂණය කරා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය ආරම්භ කරා. ගුරුවරුන් බඳව ගත්තා. ඉතිහාසයේ කිසි දවසක නැති විදිහට විදුහල්පතිවරුන් බඳව ගත්තා. ක්‍රීඩා පුහුණුකරුවන් 4000කට ආසන්න ප්‍රමාණයක් බඳව ගත්තා. අධ්‍යාපන පරිපාලන සේවයට 852ක් බඳව ගන්න කටයුතු කරා. මේ ආදී වශයෙන් මේ ක්ෂේත්‍රයේ තියෙන අඩුපාඩු විශාල ප්‍රමාණයක් අපිට සපුරන්න පුළුවන් වුණා පහුගිය කාලය තුළ. විද්‍යාපීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳව ගන්න එක 2015 වර්ෂයේදී සාමාන්‍ය 3000ක් වගේ ප්‍රමාණයක් තමයි බඳව ගත්තේ. අපි මේ සැරේ කටයුතු කරා 8000කට වැඩි ප්‍රමාණයක් එකවර බඳව ගන්න. ශිෂ්‍යනලාභීන් 8000ක් එළියට එනවා කියන්නේ අවුරුදු දෙකකින් තවදුරටත් මේ රටේ ගුරුහිංගය සම්පූර්ණයෙන් අපිට සමනය කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කොරියා රජයේ සහයෝගයේ ඇතුව ඉදිකෙරෙන මෙම තාක්ෂණ විද්‍යාපීඨය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 3000ක් වසර 3ක් තුලදී මෙය ඉදිකර අවසන් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. අක්කර 19 ක භූමි ප්‍රමාණයක සියලු පහසුකම් වලින් සමන්විතව මෙම විද්‍යාපීඨය ඉදිකරනවා. අනිකුත් විද්‍යාපීඨ වලින් ලබා දෙන ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව වෙනුවට තාක්ෂණවේදයේ පිළිබඳ උපාධියක් මෙහිදී පිරිනැමීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව කුලියාපිටිය නාරංගල නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් හැරුම් ලක්ෂයක් වනු ඇති. මැතිඅමතුවරුන් මෙන්ම ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති හොන් ලී මහතා ඇතුළු එරට නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා.
Vaimba Vishwavidyale, Aluthi Nidikirunu Vaidya Peethaya Sisu Aithita Patkirimada, Agramathya Ranil Wickramasinghe Mahathage Pradhanathwayen Sidukiruna. එම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 260ක්. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අධ්‍යන අංශ 15කින් මෙය සමන්විතයි. මෙම වෛද්‍ය පීඨයට අවශ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 3230ක් වැය කරනවා. අක්කර 26ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරුණු මෙම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 500 දෙනෙකුට අධ්‍යාපනය ලැබීමේ පහසුකම් සැලසෙනවා. මම සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපන ලැබුවේ කෙනෙක් ලංකා. මම ආඩම්බර වෙනවා ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම අධ්‍යාපනයට මුදල් වියදම් කළා තියෙන්නේ මම අගමැති වෙලා හිටපු ආණ්ඩුවේ කියලා මම කියන්න කැමතියි. මේ කාලේ අපි විශ්වවිද්‍යාල පීඨ 11ක් විවෘත කළා තියෙනවා. වෛද්‍ය පීඨ දෙකක් රත්නපුරේටයි කුලියාපිටියට. දැන් ඉංජිනේරු පීඨ විවෘත කළා. තව ඉන්නවා තුන්වෙනි වෛද්‍ය පීඨය විවෘත කරන්න යනවා කළුතර. ඒත් මේ වගේ විශාල මුදලක් අපේ අනාගතය වෙනුවෙන් ඉදේ මං කියන්නේ ඉන්වෙස්ට්මන්ට් ෆෝර් ද ෆියුචර්. ඇත්ත වශයෙන්ම ලංකාව කේන්ද්‍ර ස්ථානයක් කරන්න ඕනේ නැව් කර්මාන්තයට ගුවන් කර්මාන්තයට සංචාරකින්ට පමණක් නෙමෙයි අධ්‍යාපන කේන්ද්‍ර ස්ථානයක් වෙන්න ඕනේ. අද රටේ දේශපාලනය කියන්නේ රට ජාතිය බේරගන්න. මම කියන්නේ රට ජාතිය බේරගන්න නම් අධ්‍යාපනය සෞඛ්‍යය තවත් වියදම් කරන්න. ඒකයි අපේ සටන් පාඩේ. සමහරු කියනවා අපි වෛද්‍ය අධ්‍යාපනය අර සයිටම් එකක් ගැන කතා කරලා කියනවා අපි පුද්ගලීකරණය කරන්න. මේ රජයේ විතර වෛද්‍ය පීඨ හදලා නැහැ කවුරුවක්වත්. අපි ආණ්ඩුව ඇවිල්ලා ඉස්සෙල්ලම තීන්දුව ගත්තේ හැම ශිෂ්‍යයෙකුටම නිවාසිකාගාර පහසුකමක් දෙනවා. ඒ අනුව මේ නිවාසිකාගාර පද්ධතිය ඉවර වෙනකොට මුළු විශ්වවිද්‍යාල සරසවි ශිෂ්‍ය පද්ධතියටම නිවාසිකාගාර හම්බ වෙනවා. අපේ රජය ඇවිල්ලා සෑම ශිෂ්‍යයෙකුගේ මහපොළ ශිෂ්‍යත්වයේ 2500 දීුණ එක 5000 කළ දෙගුණ කරා. මේ ආණ්ඩුව තරම් වැඩ කරපු කිසිම ආණ්ඩුවක් නිදාසෙන් පස්සේ වැඩ කළා නැමතක තියන්න. විශ්වවිද්‍යාල ශාස්ත්‍රය රටෙන් බාහිරව පිට රටවලටත් අපි ව්‍යාප්ත කරන්නටත් දැන් අදහස් කරන විශේෂයෙන්ම මේ සඳුදා අපි අග්‍රමාත්‍යතුමත් එක්ක මාලදිවයිනට යනවා. මාලදිවයින රජයෙන් ඉල්ලීමක් තිබෙනවා අපේ ප්‍රවීණ විශ්වවිද්‍යාලවල සමහර පීඨ එතන පටන් ගන්නයි කියලා. මුළු දිවයිනක්ම අපිට ලබා දෙනවායි කියලත් පොරොන්දුවක් තිබෙනවා. මේ පිළිබඳ ගිවිසුමක් අපි අත්සන් කරන්නට යෝජනා කරනවා. පහුගිය අවුරුදු 3 ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව හරහා රජයේ විසින් වියදම් කරලා තියෙනවා රුපියල් බිලියන 99.4 අවුරුදු 3.5ක් ඇතුළත. මේ කියන්නේ යටිතල පහසුකම් සඳහා පමණයි. අලුතෙන් දරුවන් විශ්වවිද්‍යාලයට ඇතුල් කර ගැනීම ගැන බලනකොට අලුතෙන් දරුවන් 6023ක් වැඩිපුර 2015 එක සංසන්දනකට ඇතුල් කරලා තියෙනවා. විශාල පරිමාණයේ වර්ධනයක් මේ කාලය ඇතුළත වෙලා තියෙනවා. මේ අතර කුලියාපිටිය මූලික රෝහලේ නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතුද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම අරමුණයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 17කට අධික මුදලක් වැය කරනවා. මහල් 9ක ගොඩනැගිලි දෙකක්, මහල් 15ක ගොඩනැගිල්ලක් හා මහල් 5ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතයි. මෙම අවස්ථාවට මැතිඅමතුරු නැතුළු විශාල පිරිසක් එක්ව සිටියා. දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් වාද බෙහෙදෙන් තොරව රට ගොඩනැගීමට එක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කන්තලේ පැවති පුණ්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා. කන්තලේ මොරවැව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරත වුණා. අභිනව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. දහම් පාසල සිසුන් වෙත උපකරණ ලබා දීම, ගැබිනි මව්වරුන්ට ප්‍රදානන සිදු කිරීම හා දහම් පාසල් ගුරුවරුන්ට තිළිණ පිරිනැමීම සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් සිදු වුණා. විහාරාධිපති පූජ්‍ය පොල්හේන්ගොඩ උපරත්න ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා සිහිවටන තිළිණයක් පිරිගැන් වූ අතර උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළා. උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුංහේනේ මිත්තාරාම ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි 2016 ඉඳලා පස් අවුරුදු සැලැස්මකට කෝටි 500ක් වෙන් කළා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය කෙරෙන්න තිබෙන කටයුතු ඉටු කරන්න. ඒ අනුව තමයි දැන් වැව් 74ක වැඩ අවසන් කළා තියෙනවා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ. ඒ වගේම තව වැව් 20ක වැඩ දැන් තවම කෙරෙනවා. මේ ප්‍රදේශවල ජනතාවට තියෙන්නේ ගොවිතැනක් බතක් කරලා ජීවත් වෙන එක විතරයි. මම ඉතාම සතුටු වෙනවා ඉදිරි මාස 2-3 යන විට වැව් 100 කරන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. රට වශයෙන් තිබෙන තත්ත්වයන්, අන්තර්ජාතික වශයෙන් තිබෙන තත්ත්වයන්, ජාත්‍යන්තර දේශපාලනයේ අපිට තිබෙන බලපෑම් මේ සියල්ලත් එක්ක තමයි අපි
රටක් විදිහට වැඩ කරන්න වෙලා තියෙන්නේ. අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. අපි මහා අභිමානවත් රටක්. ඒ නිසා අපි ඒ ඉතිහාසයේ පාඩම් එක්ක තමයි දැන් නැවත රටක් විදිහට ඔලු උස්සගෙන වැඩ කරගෙන යන්නේ. මේකට අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕනේ. දේශපාලන පක්ෂවාද ભેද අමතක කරලා දේශපාලඥයෝ සියලු දෙනා එකතු වෙන්න ඕනේ. රට ගොඩ ගන්න රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා එකට සහෝදරත්වයෙන් එකට එකතු වෙන්න ඕන රට ගොඩ ගන්න රටේ සමස්ත පුරවැසියෝ ව්‍යාපාරිකයෝද සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් මිත්‍රශීලීභාවයෙන් එකට එකතු වෙලා වැඩ කරන්න ඕන රට ඉස්සරහට ගෙනියන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඕනෑ තරම් කාලය තිබූ බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා කොටහේන දීපදූතාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ආගමික සිද්ධාස්ථාන සඳහා උපකරණ බෙදා දීමේ තවත් අධ්‍යයනක් කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය වස්කටුවේ සුසීම ස්වාමින් වහන්සේ වෙත එම විහාරස්ථානයට අවශ්‍ය උපකරණ ලබා දීම අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් සිදු කෙරුණා. අපේ මාධ්‍ය මේ ගමන එක්සත් ජාතිය පක්ෂය ගැනමයි අහන්නේ. අපි බොහොම සතුටින් අපි තියෙන ප්‍රශ්න ඇතුළේ විසඳන කටයුතු කරන කාලයක්. ඉතින් මෙතන මං හිතන විදිහට අපේ අභ්‍යන්තරයේ තියෙන දේවල් අප එකමුතුවෙන් කටයුතු කරලා ඒකට ජයග්‍රහණය කරන ස්වරූපී උත්තරයක් අපි ලබා දෙනවා. නැත්නම් අපි ප්‍රජාතන්ත්‍රවාදය තියෙන නිසා නික අපේ ප්‍රශ්නයක් තියෙනවා. අපි කිසි ප්‍රශ්නනේ ඔක්කොම අභ්‍යන්තරේ තියෙන්නේ. අනිත් අයගේ තියෙන ප්‍රශ්න වැසෙනවා. මොකද ඔබේ සියලුම දේ තමයි අපෙන් ප්‍රශ්න අහන්නේ. මම හිතන එකේ අංග සම්පූර්ණයි අප මේ අවස්ථාවේ ජයග්‍රහණය කරන ස්වරූපයේ කටයුතු වලට අපි ආරම්භ කළා තියෙන කටයුතු කරගෙන යනවා. මොකද මේකට තියෙන අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න පිළිතුරක් හොයාගෙන තියෙනවා නේද? ඔව්. අපි ඒවා ඉස්සරහට ප්‍රදර්ශනය කරන්න කොහොමද ඒක කරන්නේ? අපි සීලාචාර දේශපාලන ගමනක් කරනවා ඒ අයකින් අහන්න අපි එතන යම් විදියකින් වැඩපිළිවෙලක් ගෙනියනවා කොහොමද අපි ඒක ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් කරන්නේ තමයි පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු පක්ෂයේ නායකයව සහ පක්ෂයේ විවේචනය කරනවා නම් රටක විනයක් අවශ්‍යය වගේම පක්ෂක විනයක් අවශ්‍යයි. විනයක් නැති තැනක කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන් කටයුතු කර අවශ්‍යයි. මෑත ඉතිහාසයේ ඉදිරිපත් කළ දූෂිතම ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව රාජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. තාම ජනාධිපතිවරණය ප්‍රකාශයටපත් කරලා නැහැ. අනිත් අය මූදට හත් ගවුවා තියලා අමුඩේ ගහලා අද ගෝඨාභය මහත්තයා කොච්චර අසරණ වෙලාද බලන්න. එතුමා ජනාධිපති අපේක්ෂක වෙලා එතුමාගේ ත්‍රි පුද්ගල නඩු සොයරන්න බෑනෝනේ මල්ලී. ඒකනේ වෙලා තියෙන්නේ. දැන් බලන්න මොන දුකක්ද මේ මිනිස්සු විඳින්නේ කියලා. මේ මිනිස්සුන්ට මීටින් වලට යන්නේ නැහැ. නඩු සොයරම ඇදලා නඩු ටික යනවා. මං දන්නේ ඉතිහාසයේ මෙච්චර නඩු තියෙන මෙච්චර අපරාධ වලට සම්බන්ධ මෙච්චර හොරකම් කරපු ජනාධිපති අපේක්ෂක කෙනෙක් හැටියට මල් ගෝඨාභය මහත්මයා ඉතිහාසගත වෙනවා. එතුමා ස්විස්තරන්තේට බලු පැටියෙක් යවන්නේ ලංකාවේ ක්වොලිෆිකේෂන් නැති පයිලට් කෙනෙක්ව දාලා ඒ ගැන ඇහුවා කියලා තමයි ෆෙඩ්‍රිකා ජෑන්ස්ට මල්ලි අමුකුණු හරපෙන් බයින්නේ. ඒව බොරු නෙමෙයි. එතකොට එතුමා ලසන්තගේ මරණයට සම්පූර්ණ සම්බන්ධයි. එතුමත් ඒක කියලා තියෙනවා. එතුමා කියනවා ලසන්තගේ දුවට කතා කරලා අහන්න මම දන්නවා මරපු කෙනා කියලා. ඉතින් දන්නවනම් කියන්නකෝ දෙයියනේ ගිහිල්ලා සීඩිකට කියන්නකෝ. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහනට ඉදිකළ 260 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණා.
අම්පාර අඩාලච්චේන දීගවාපියෙහි ඉදිකළ ශ්‍රී බුද්ධ රක්කිත නාහිමිගම උදාකම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නිවාස 40කින් සමන්විත මෙම ගම්මානය ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 438ක්. නිවාස ලාභීන්ට හිමිකම් ප්‍රදානය ඇතුළු තවත් ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් මීට සමගාමීව පැවැත්වුණා. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගම හදා රට හදන්නට නම් ගම ගොඩනගන ගම සංවර්ධනය කරන නව ක්‍රමවේදයක් රටට ඉදිරිපත් කරන්නට ඕන. ජාතික ආර්ථිකයේ තීන්දු කරන සාර්ව ආර්ථික විචල්‍ය උද්දමනය විරකියාව ආර්ථික වර්ධනය අපනයනය මේ හැම අංශයක් දිහාම අපි අවධානය යොමු කරන්නට ඕන. ඒක සත්‍යය. ඒ නිසා මේ රටේ තිබෙන කුඩා ගම්මාන 42000 අපි හොඳින් සංවිධානය කරන්නට ඕන. හැම ගමකම සංවර්ධන ග්‍රාම රාජ්‍යයක් නිර්මාණය කරන්නට ඕන. අතන මෙතන කිය SB හෙට කොතනද? අද ෆේස් ටු ෆේස් තුලින් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි. මේ භාණ්ඩාගාරික තනතුර ගැලෙව්වට පස්සේ පක්ෂ හැමෝම හයියෙන් අප්පුඩි ගැහුවලු නේද? දන්නේ නැහැ කියන්න. මං හිතන්නේ හුඟක් අය දුක් වෙන්නේ නැති. දැන් සමහරු නම් කියනවා මේක මේ කලින් සිද්ධ වෙන්න තිබ්බ දෙයක් කියලා. ඔව් කොහොමටත් අපි ප්‍රධාන පෙරමුණේ පක්ෂ සම්මේලනයේට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් සුබපතන්න ගියේ අපි වයින් කරන්න කියලා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද මේ දාසරේ දේශපාලන කපුකම ඔබතුමාට වැරදුනා කියලා? කිසිසේත් වැරදුන්නේ නැහැ. ඒක හරියටම හරියට. දැන් කාලෙකදී හිටියා හිටපු ජනාධිපතිතුමා කියලා. ඊට පස්සේ ආය ආව එක්සත් ජාතික පක්ෂයට. දැන් ආයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් එක්කත් එකතු වුණා. කොහෙද නවතින්නේ ඇත්තටම අන්තිමේ? නෑ ඔය කියපු ඒවා සේරම වැරදි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලොකු තල්ලුවක් දෙන්න ඕන ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එක්කහ වමේ පෙරමුණේ අපිත් එක්ක හිටගත්. ඒකට අවසානය අපිට කරන්න තිබ්බේ සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉන්න තැනට අපි අපේ පක්ෂයත් එක්ක යන්නේ. කතාවක් තියෙනවා මේ කන්න දීපු අත හපා කන්න හොඳ නැහැ කියලා. දැන් ඔබතුමා ආවේ ජාතික ලයිස්තුවෙන්. ජනාධිපතිතුමා තමයි ඔබතුමාට දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමරේ. දැන් මෙහෙම කරන එක හරිද ඔබතුමා හිතපද? ජාතික ලයිස්තුවේ සැබෑ උරුමය ඔබතුමා එහෙම කතා කරනවා නම් ඒක අයිති මහින්ද රාජපක්ෂ එතුමයි මේ මැතිවරණයට නායකත්වය දුන්නේ. ඒ උරුමය ළඟට තමයි අපි ගියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයත් එක්ක මෙදාසරේ මැතිවරණයේද එකතු වෙයිද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙන හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෝඩ් එක තියාගෙන නිකා ඉන්නවද නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උරුම වමේ දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂ විරෝධී අධිරාජ්‍ය විරෝධී පෙරමුණත් එක්ක එකතු වෙනවා. ඒ තීන්දුව තමයි ගන්න වෙන්නේ. SB දිසානායක මන්ත්‍රීතුමා මෙදාසරේ කරේ අර වැලේ වැල් නැතුව ඉඳලා එල්ලෙන්න තැනක් නැතුව ඉඳලා වැල යන පැත්තට මැස්ස ගහපු එක වගේ වැඩක්ද? නෑ අපි දේශපාලනය ගැන තීන්දුව තීරණ ගන්නෙ අපි ඉගෙන ගත්ත දේශපාලන මූලධර්ම හා අපි අගය කරන පන්ති දේශපාලනයත් එක්ක. ඒ නිසා අපි අපේ තැන හරියට හිටගත්ත කියන එකයි මම කියන්නේ. දැන් විනය පරීක්ෂණයට එහෙම ලෑස්ති වෙලා ඇති නේද? විනය පරීක්ෂණයක් බලමු ඉතින්. ලෑස්ති වෙන්න කාලයක් නැහැ. ඒකයි තියෙන වැඩි ඊට කලින් මැතිවරණ වෙනවා. බැරි වෙලා හරි ඊට කලින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර එහෙම අහෝසි වුණොත් එහෙම මේක ගැටලුවක් නැහැ. ඒක ඒ මන්ත්‍රී ධුරය තීරණාත්මක සාධකයක් නෙමෙයි අපේ දේශපාලනයට. රංගේ බණ්ඩාර එමතුමාට එහෙම කතා කරේ නැද්ද? අපි කතා කරනවා. දැනටත් අපි එහෙම කතා කරගෙන යනවා. දේශපාලනයේදී මම පිළිබඳ විශාල විශ්වාසයක් තියෙනවා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට. ඔබතුමාට අද කියන්නෙත් නැහැ හෙට කියන්නෙත් නැහැ. හැබැයි එදා අපේ පක්ෂය විශ්වාස භංගයට ඡන්ද දීමෙන් වැළකින්න ඕන කියලා කතා කරන වෙලාවේ එක්සත් ජාතික මන්ත්‍රීවරු 8 දෙනෙක්. අද ඒ සමහර යමතිවරු 8 දෙනෙක් නාරහන් පිට මං එනකම් බලාගෙන ඉන්නේ. මං ඇයට කිව්වා වහාම ගිහලා පක්ෂයත් එක්ක තීන්දුව ගන්න කියලා. මෙතන 4 දෙනෙක් හිටියා. මගේ උඩ තට්ටුවේ තව 3 දෙනෙක් හැංගිලා හිටියා. මේ අය අද කැබිනට් සමහර යමතිවරු. අදත් කියන්නේ හෙටත් කියන්නේ මොකද මට අදත් හෙටත් ඒ වගේ දේශපාලන මහත්තුරුත් එක්ක ගනුදෙනුවක් තියෙනවා. මීරිකම පල්ලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැති බවට චෝදනා එල්ල වනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණා.
පල්ලේවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මත්පැන් නිෂ්පාදනාගාරයේ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එමෙන්ම 25 දෙනෙකුට අධික පිරිසක් රෝහල්ගත කෙරුණා. මෙම නිෂ්පාදනාගාරය පිළිබඳ කල් වේලා ඇතිව පොලිසියට දැනුම් දුනද ඒ පිළිබඳ නිසිලෙස සොයා බැලීමක් සිදු වූයේ නැති බවටයි චෝදනා එල්ලවන්නේ. මෙහි මත්පැන් වෙනත් ප්‍රදේශවලටද බෙදා හැර ඇති අතර ඒවා පානය කිරීමෙන් මියගිය හා විවිධ ආබාධවලට ලක්වන් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ. කෙසේවද සිද්ධිය වාර්තාවීමෙන් පසුවද පල්ලේවිල පොලිසිය නිසිලෙස ක්‍රියාත්මක වූයේ නැති බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙම මත්පැන් පානය කළ ඇතමුන්ගේ ජීවිත ආරක්ෂාවද දැස් අන්ධ වූ සිද්ධීන්ද වාර්තා වනවා. ඒ අනුව අපරාධකරුවන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් ප්‍රදේශවාසීන් ඩොයිවසිල්ලෙන් බලා සිටිනවා. මම පොලිසියට තවත් දෙකක්ම ගියා. ඒ දෙකේදීම ලිවේ නැහැ ඕන්නෑ කිව්වා. ගෙදරදී ඔක්කොම ඒවා කරලා ඉස්පිතාලට අරන් ගියේ කිව්වා. මේ වෙනකල් මැරෙන තුරා පැමිණිලි දාලා තියෙනවා. ඒ වෙනකල් විසඳුමන්නේ නැහැ. අපි අරක්කු අල්ලෝලක් තියෙනවා. ඒ පොලිසිය වලින් අල්ලෝලක් තියෙනවා. අපේ නම්බර් දීලා ඊට පස්සේ ඒව කංචනට දීලා එහෙම මේවා කරලා තියෙනවා. කංචන නෙමෙයි ඉදිරිපත් වෙන්නේ අය ඇල්ලුවා. ඇල්ලුවත් ඉදිරිපත් වෙන්නේ අය ගෝලේ. ඊට පස්සේ ගෝලයා ගෙදර එනකොට ආයෙ ගෙදර හපව විකුණනවා අරක්කු. මගේ ඇස් දෙක පේන්නේ දවස් 15ක් විතර ඉස්සිතාලේ හිටියා. මට කියන්න බෑ. මගේ පොඩි දරුවෝ ඉන්නවා. මට මොකක් හරි සහනයක් කරන්න කියලා තමයි මම කියන්නේ. කෙසේවද මේ පිළිබඳ වාර්තා වීමෙන් පසු පල්ලේවිල පොලිස් ස්ථානාධිපතිවරයා අතනගල්ල කොට්ටාස භාර සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු පොලිසියේ දස දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. පොලිසියට පමණක් නොව මෙවැනි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ පිළිබඳ ඍජුවම ක්‍රියා කළ හැකි සුරාබදු දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් නිසිලෙස ක්‍රියාත්මක වන්නේ නැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා සිංහලයේ සංවිධානය පොලිස් මුලස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කළා. මෙම මත්පැන් පානය කිරීමෙන් මියගිය අයගේ ඥාතීන් මෙන්ම එයින් විවිධ රෝගාබාධවලට ලක් වූ පුද්ගලයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මිගිරිගම පල්ලේවැල ඇතුළු මේ සියලු පොලිස් ස්ථාන මේ අහිංසක ජනතාව ගියාට පස්සේ ඒ පොලිස් ස්ථාන වලින් කිසිදු පැමිණිල්ලක් බාර අරගෙන නැහැ. සියලු ජනතාවට නොයෙකුත් විදිහේ සැරපරස විදිහට ආමන්ත්‍රණය කරමින් ඒ ජනතාව එළවගෙන තියෙනවා. ඒ නිසා තමයි අද දවසේදී අපිට පොලිස් මූලස්ථානයට අවිල මේ පැමිණිල්ල දාන්න සිද්ධ වුණේ. එතකොට කසිප්පු මුදලාලි තමයි මේ මුළු පළාතම පාලනය කරන්නේ. චෞගේ ග්‍රහණයට හසු වෙච්ච පොලිසිය දශක ගණනාවක් තිස්සේ ඔහු ආරක්ෂා කරමින් කටයුතු කරලා තියෙනවා. මේ මිනිස්සු නැති වෙලා මාසයක් ගිහිල්ලා කිසි කෙනෙකුට තාම දෙහියත්ත කණ්ඩිය මහවැලි පොළ ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වූ මොබිඩල් කෑෂ් පොනන්සා සැණකෙළියේ 41 වන අදියරේ අවසන් අංගය ලෙස දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ITN මාධ්‍යාලය මාධ්‍ය දායකත්වයේ ලබා දෙන එහි නවතම තොරතුරු දැනගැනීමට දැන් අපි සම්බන්ධ කරගන්නවා එහි සිටින අප නියෝජිත ඉදුනිල් අතපත්තු. සුදී අවස්ථාව ලබා දුන්නාට ලංකාවේ අංකගේ සංනිවේදන සන්නාමය මොබිටෙල් කෑස් පොනන්සා 41 වන සැණකෙළිය ලංකාවේ ඇසිඩිසි මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනිය සමග මෙවර අති උත්කර්ෂවත් අන්දමට දෙයත්ත කණ්ඩිය පොළ ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා කියන තමන් සතුටින් මතක් කරන්න ඕනේ. ඒ දින විශේෂයෙන්ම අද රාත්‍රියේ හැඩවැඩෙන්නේ ලංකාවේ අංකගේ සංගීත කණ්ඩායමක් වන සනිදබ සංගීතමය අත්දැකීම. අද රාත්‍රියේදී මේ සංගීතයේ සප්ත ස්වරය ගුවරට මුසු කරන්න සූදානම් සියලු කටයුතු. ඉදින් ලංකාවේ අංකගේ සංගීත කණ්ඩායමට නර්තනින් දායකත්ව ලබා දෙනවා. අද දවසේදී ශලනී විත් ෂයින් ඇරෝස් සංගීතමය අත්දැකීමත් එක් ආත්මල් බඳ ගන්නවා. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත කලාකරුවන් රසක් අද රාත්‍රියේ හැඩ වැඩ කරන්නට සූදානම් වග එළඹ සතුටින් මතක් කරන්න ඕනේ. නිහල් නෙල්සන්, එන්ඩි දොලමුල්ල, ෂේන් සින්, දීක්ෂණ අනුරාධ, ශානිකා වණිකසේකර, කවල් අතුරාරච්චි, එවැගේම රොමේෂ් සුගතපාල සමගින් ලක්ෂ්මන් හිල්මි ඇතුළු ලංකාවේ ජනප්‍රිය ජනකාන්ත කලාකරුවන් රසක් අද රාත්‍රියේ ඔබත් සමග විනෝද වන්නට සතුටු වන්නට මේ ප්‍රාසාදික අත්දැකීම සමගින් එකතු වෙන වගේ තමත් සතුටින් අපි ඔබට මතක් කරනවා. ලංකාවේ දැවන්තම ත්‍යාග මුදල Mercedes Benz car රථයේ හිමිකාරිත්වය අද රාත්‍රියේදී ලැබෙනවගත් අපි ඔබට මතක් කළ යුතුමයි. ඒ වගේම දෙවන ස්ථානයේ වෙනුවෙන් මුදලින් රුපියල් මිලියනකුත් ඒ වගේම තුන්වන ස්ථානයේට රුපියල් ලක්ෂ 5කුත් ලබා දෙන ලංකාවේ දැවන්තම ත්‍යාග මුදලත් අද දවසේ වෙනවා. ඉතින් මේ සියලු අත්දැකීම් අද රාත්‍රී 10 සිට සජීවීව ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නරඹීමට ඔබට ආරාධනා කරන ගමන් සමු ගන්නවා. ස්තුතියි. නැවතත් අවස්ථාව ලබා දුන්නාට මම ඉදිරියෙන් ලදපත්තු දෙයත්ත කණ්ඩිය පොළ ක්‍රීඩාංගණයේ සිට. රෝගී ජීවිත සුරකිමින් වෛද්‍යවරුන්ගේ අභිවෘද්ධිය සඳහා පෙරමුණ ගැනීමට නවක වෛද්‍යවරුන් පෙළ ගැසී සිටිනවා.
අවසන් වරට පත්වීම ලැබූ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමයේ කමිටු සාමාජිකයින් අමාත්‍ය රාජිත සේනරත්න මහතා හමු වුණා. එහිදී තම සංගමයේ කළ ඉල්ලීම් රැසකට සාර්ථක ප්‍රතිචාර ලැබුණු බව මෙම වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ගයන් ගමගේ මහතා පවසනවා. වෘත්තීය සමිතිය අප වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න ලාබාලම වෛද්‍යවරුන් විසින් තමන්ගේ අයිති දිනා ගැනීම උදෙසා පිහිටුවව ගන්නා ලද වෘත්තීය සමිතියක්. අද පළවෙනි ප්‍රස්වීම අමාත්‍යංශයත් සමග පැවැත්ුණා. මෙම දවස්වල රජයේ රෝහල්වල පවතින සීමාවාසික වෛද්‍ය අර්බුදය සමතේ කර ගැනීමට සතියක් වගේ කාලයක් ඇතුළත අලුත් සීමාවාසික වෛද්‍යවරු රජයේ රෝහල්වලට බඳවා ගන්නා බවට අපිට පොරොන්දුවක් ලබා දුන්නා. ඊට අමතරව අපට දැනට ගෙවා නොමැති සහ හිඟව පවතින අතිකාල දීමනා කඩිනම්ම ගෙවන ලෙසත් අපි ඉල්ලීමක් සිදු කරා. ඒටත් අපිට ඉතාමත් යහපත් ප්‍රතිචාර හම්බුණා. අපි රෝගී ජීවිත හෝ රෝගීන් පීඩාවට පත් කිරීමේ අරමුණක් අපේ කොහොමත් නැහැ. අපේ අරමුණු සාධාරණ ලෙස ලබා ගැනීමට තමයි කටයුතු කරන්නේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk